දැන් මේ වෙන විට උන් අධ්‍යාපනයේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කරන්න මේ වගේ මම දැක්ක පහසුගිය දාසල දෙමව්පියෝ 7-8 දෙනා කැඳවගෙන උන් ඒවා සටන් පාඨ හැටියට ගෙනියා. ඉතින් අධ්‍යාපන නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒ වගේම අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කරන්න තමයි අධ්‍යාපනයේ සඳහා වෙනම විශ්වවිද්‍යාලයක් ආරම්භ කරලා සියලුම විද්‍යාපීඨ විශ්වවිද්‍යාල පීඨ බවට පත් කරලා සියලුම පුහුණු ගුරුවරු උපාධිධාරී ගුරුවරු බවට පත් කරන්න මේක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල ඇතුල් වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන් මානව සම්පත සංවර්ධනය කිරීමට සහ රටේ අහිංසක දූදරුවන්ගේ අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කිරීමටත් අපි කටයුතු කරලා තියෙනවා අපි දන්නවා මේ වන විට රටේ දිලුඳු දරුවන්ගේ අධ්‍යාපනය තමයි නැති වෙලා තියෙන්නේ පෞද්ගලික විද්‍යාල වල උගන්වනවා ජාත්‍යන්තර පාසල් වල උගන්වනවා උතුරු නැගෙනහිර පාසල් වල දරුවෝ අධ්‍යාපනය ලබනවා නැති වෙලා තියෙන්නේ මේ දකුණේ අපේ අහිංසක දූදරුවන්ගේ අධ්‍යාපනය දැන් ඒක දරුවෝ දඩමීමා කරගෙන උන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට මේ සමහර වෘත්තීය සමිති නායකයෝ කටයුතු කරනවා හැබැයි දරුවන්ගේ අධ්‍යාපනය ආරක්ෂා වෙන්නේ නැහැ උන් හැම වෙලේම ගුරු රුන්ට පන්ති කාමර වලින් බැහැරට ඇවිල්ලා පාරේ ඉඳගෙන සටන් පාඨ කියවන තත්වයකට ඇවිල්ලා අර අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල බවට අපේ රටේ විශ්වවිද්‍යාලත් අපේ රටේ පාසල් දරුවනුත් ඒ වගේ නොහික්මුණු තත්වයකට ඇද දාන්න කටයුතු කරනවා මේකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි ජාතියක් හැටියට අපි මේ අධ්‍යාපනය ආරක්ෂා කරන්න ඕනේ ඒක නිසා මේ දිහා තවදුරටත් දැන් යන්නේ දියාරු සටනක් දෙකට බෙදිලා මේ කණ්ඩායම් දෙක දෙකට බෙදිලා දෙපොලක ඉඳගෙන අරගල කරනවා මෙතන කුරිරු දේශපාලන බලවේගයක් ක්‍රියාත්මක කරන මේක අපි මුල ඉඳලම කිව්වා ජනතා විමුක්ති පෙරමුණ ඒ වගේම සජ්ජබද සමගි ජන බලවේගය මේ අය ක්‍රියාත්මක වෙන්නේ මේ Tamanටන දේශපාලන බල ලබා ගැනීමට මිසක් දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කිරීමට නෙවෙයි ඒ නිසා අපි දෙපයම දරුවන්ගේ පැත්තේ තියාගෙන ඉන්න සංගමයක් හැටියට අපි මේක අපේ අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානම වෘත්තීය සමිතිය ඒක නිසා අපි අපේ පක්ෂයට බල කළා මේ කරුණ සම්බන්ධයෙන් මැදහත් වෙලා අපට සාධනීය පිළිතුරක් මේ සම්බන්ධයෙන් දෙන්න ඒ අනුව ලබන අඟහරුවාදා අපේ නියෝජිත සම්මේලනය පාත්තනවා එහිදී අපි රජයෙන් මේ සඳහා අපට සාධාරණ විසඳුමක් ලබා දෙනවා කියන විශ්වාසය අපතුල තියෙනවා. ඒ අනුව අපි කටයුතු කරමු. මම දැක්කා පහුගිය දවස්වල ඒගොල්ලෝ දෙමව්පියෝ එළියට දැම්මා. කැලණියේ කුඩා පාසලක 12ට ප්‍රාථමික පන්තිවල ළමයි යරෙනවා. ඒ ළමයිට මේ ගණ්ඩාපු දෙමව්පියන්ට බෝඩ්ලෑලි ටිකක් අතට දීලා. ඕ මේ 12:45 වෙනකන් ළමයි එළියට දැමෙනවා. ඊට පස්සේ දෙමව්පිය බෝඩ්ලෑලි ටික අයින් කරලා අපේ දරුවෝ දියව් කියලා කෑ ගහන්න ගත්තා. මම එන මාර්ග දෙවස අතුරු ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ළඟට එනකන් කිසිම ඉස්කෝලක දෙමව්පියෝ නම් හිටියේ නැහැ. එකම ඉස්කෝලක හිටියා මම එතන බැහැලා ආවේ. දෙමව්පියෝ 12ක් මේ තැන් තැන්වල විශාකකේ කරගන්න හැදුවා බැරුණා මේ කීප පොලක ඒ මේ ජේවීපී කාඩර්ලා ටිකක් ඇවිල්ලා ඒ වගේම යුඑන්පී කාර්යෝ ටිකක් එකතුලා ගෙනිච්ච අරගලයක් නිසා මේක සැබෑ දෙමව්පියන්ගේ අරගලයක් නෙවෙයි